ආයිබෝන් අද දවසේදීත් අපි කතා කරන්න පුත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ රමිත ධීරසේකරගේ තවත් අලුත් කෘතියක් මගේ අතේ තියෙනවා ද විල්බරෝස් මඩ්. අපි මේ කෘතිය පිළිබඳව අද දවසේදී කතා කරන්නට ආරාධනා කළා රමිත්ට. අපි මිට කලිනුත් අපි වැඩසටහනකදී සම්බන්ධ වුණා. අපි ඒ කලින් කෘතිය ගැනත් පොඩ්ඩක් සඳහනක් කරමු නේද? ඔව්, පළවෙනි කෘතිය විලියම් රෙබ් කියලා මම හිතන්නේ මෙතන තියෙන පොත. ඕක තමයි පළවෙනි කෘතිය. ඉතින් ඒක ඉස්කෝලේ යන විලියම් කියන ළමයාගේ ජීවිත කතාව තමයි ඒකේ තියෙන්නේ. දෙවෙනි එක පොඩ්ඩක් වෙනස්. ඒකට වැඩිය දෙවෙනි එකේ තියෙන්නේ වෙනම මනක්කල්පිත ලෝකයක් ගැන. හොඳයි, ඒ මනක්කල්පිත ලෝකෙට අපි යමු. ඒ ලෝකයේ තියෙන්නේ කැවිල මේ කිඹුලන්ගේ ලෝකයක්. දැක්කම මම හිතන්නේ පේනවා මේ කිඹුල්ලෝ ඉන්න ලෝකයක්. ඉතින් මේ ලෝකේ මැජික් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එල්ෆ්ලා ඉන්නවා. එතකොට ඒකවිලා අමුතු ලෝකයක්. ඒක දැන් අපි අපේ ලෝකේ නියම් බාස්කට් බෝල් ක්‍රිකට් ඒ වගේ ස්පෝර්ට්ස් වල යෙදෙනා වගේ ඒගොල්ලන්ගේ තියෙනවා ස්පෝර්ට් එකක් මඩ් ස්ටික් කියලා. ඉතින් අර ඒ වගේ මඩ් ස්ටික් කියලා කියන්නේ මේ ටීම්ස් දෙකක් දෙපැත්තකට බෙදිලා මේ මඩ වලින් අනිත් පැත්තට මේ අනිත් පැත්තේ ටීම් එකට මේ ගහන්න ඕනේ. ඒක ඉතින් අරත් අංගේ වැදෙන ප්‍රදේශය අනුව මේ ලකුණු 25ක් 15 පොයින්ට්ස් ඒ වගේ මෙයා වෙනවා. ඉතින් ඒ වගේ මන්ස්ටික් ලීග් එකක් තියෙනවා. ලීග් එකට හැමෝම එනවා. මේ ඒක තමයි ඒ රටේ සෝරි ඒ අයිලන්ඩ් එකේ තියෙන ලොකුම ඉවෙන්ට් එක. ඉතින් අර ඒ වගේ අමුතු ලෝකයක් මැජික් මන්ස්ටික් ලස්සන මේ කැරක්ටර්ස් තියෙනවා. අමුතු අමුතු දේවල් තමයි ඔබ කොහොමත් කරන්න මේ රුචිකත්වයක් දක්වන්නේ. හොඳයි, මේ මේ වගේ දෙයක් ලියන එකේ අරමුණ ඔබ වෙන්නේ මොකද්ද? ඔබට අරමුණක් කියලා කියන්නේ ඉතින් මම ගොඩක් වෙලා ලියන්නේ මේ මගේ විනෝදාංශයක් හැටියට. මම මෙහෙම පර්පස් එකක් කියලා කියන්නේ ඉතින් මේ මේන් පර්පස් එක තමයි මම ලියන්නේ මගේ මේ විනෝදාංශයක් විදියට. මේ පර්පස් එක ඇතුළේ ගත්තොත් එහෙම මේ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඊළඟ ජෙනරේෂන් එක මම ගුරුවරයෙක් මං ඉතින් කල්නුත් මං ඇවිල්ලා කිව්වා ඒක. ඉතින් ටීචර් කෙනට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ භූමිකාව තමයි රයිටිං වල සූත් කරන්න හදන්නේ. පොඩ්ඩක් ළමයි හිතන විදිය වෙනස් කරන එක. මොකද සාමාන්‍යයෙන් මේ මම මගේ ක්ලාස් රූම්ස් වල කියන්නේ මම ළමයි නිතරම කියන දේ තමයි ඒගොල්ලෝ පොඩි කාලේ ස්කූල්ට එනකොට ෆස්ට් ටයිම් ග්‍රේඩ් 1 එකට එනකොට ඒගොල්ලෝ මැජික් ගැන විශ්වාස කරනවා. ඒගොල්ලෝ සැන්ටා ක්ලෝස්ල ගැන විශ්වාස කරනවා. මට මතකයි මම පොඩි කාලේ අපේ ආච්චි ඔය කතන්දර කියලා මගේ ටෙඩි බෑ කෙනෙක් හිටියා ගෙදර. ඉතින් මං හිතුවා මේ ටෙඩි බෑට මේ පණ එනවා එහෙම කියලා. දවසක් උදේ නැගිටලා බලනකොට ටෙඩි බෑ මූව් වෙලා. ඉතින් එතකොට මම හිතුවා මගේ ටෙඩි බෑ කතා කරයි එහෙම කියලා. ඉතින් අර අමුතු ලෝකයක ඉන්නේ. හැබැයි ඉස්සරහට යන්න මේ ওই දේවල් නැති වෙනවා. ඉතින් ඒ දේ නැවත පාරක් මේ ඊළඟ ජෙනරේෂන් එකට දෙන්න උත්සාහයක් එක්තරා විදිහකට කියන්න පුළුවන් පර්පස් එක. හොඳයි, දැන් මේකේ මේ මේ දැන් හීන ලෝකවල අපි ජීවත් වෙනවා කියලා කියනවනේ. ඒක කුඩා කාලේ හැම කෙනෙකුටම මට හිතෙන හැම දරුවෙකුටම තියෙන දෙයක්. අපේ පුංචි කාලෙත් අපි ඒ වගේ හීන ලෝකවල හිටියා. දැන් ඔබ කුඩා දරුවෝ පිළිබඳව හොඳ අධ්‍යයනයක නිරත වෙනවා, දැනුත් නිරත වෙනවා ඒ ඉගැන්වීම තුලත් සහ ඔබ තවමත් තරුණාවදී නිසා මට හිතෙනවා දරුවොත් එක්ක හුඟක් ළඟ ගනුදෙනුවක් කරන්නටත් හැකියාවක් තියෙන නිසා වෙන්නට ඕනේ මේ වගේ මේ කෘතීන් නිර්මාණය කරන්නටත් පෙළඹෙන්නට ඇත්තේ. දැන් මෙතනදී මේ කිඹුල්ලම තෝරා ගන්න එකේත් විශේෂත් මොකද සත්තුන්ට හරි ආදරේ දරුවෝ. හැබැයි දැන් මේ කිඹුලෙක් කියලා කිව්වම සමහර විට ඒකට එච්චර ප්‍රියතාවයක් තියෙයි කියලා හිතුවද ඔබ? නෑ, ඒක අර මට බ්‍රේක් කරන්න ඕනලා තියෙනවා. අපේ මයින්ඩ්සෙට් අපේ මානසිකත්වයක් තියෙනවානේ මොකක් හරි දෙයක් මෙහෙම තමයි වෙන්න අවශ්‍ය කියලා. සම්ප්‍රදායක් කොහොමද කියලා මේ මයින්ඩ්සෙට් එකක් තියෙනවා. මොකක් හරි කිඹුලෙක් කිව්වම ඔළුවට එන දේ තමයි කිඹුලා කියන්නේ හොඳ නැති සතෙක්. කිඹුලා කියන්නේ අපි කිඹුලාට බය වෙන්න ඕනේ කියන සතෙක්. එතකොට ඕකෙන් මම කරලා තියෙන අන්නේ මයින්ඩ්සෙට් එක මේවා කරන එක. කියන්නේ මේ කිඹුලා කියලා කියන්නේ ඕකේ ඉන්න කිඹුල්ලෝ මස්කන් නැහැ. ඕකේ ඉන්න කිඹුල්ලෝ මේ හරිම අහිංසකයි. ඕකේ ඉන්න කිඹුලු කියන්නේ හරිම කොහොමද කියන්නේ ෆන්, ලවින්, කයින්ඩ්, ෆ්‍රෙන්ඩ්ලි. එතකොට අර තියෙන ටිපිකල් මයින්ඩ්සෙට් එක ළමයින්ට පොඩි කාලේ දැන් කියලා තියෙන කිඹුල්ලු කියලා කියන්නේ මෙහෙමයි. මේවා ගන්න එපා. තියෙනවා නපුරුයි. සත්තු අල්ලගෙන කනවා. අර ඒකනේ තියෙන්නේ. අර ඒ වුණාට එතනින් එහාට දෙයක් සාමාන්‍යයෙන් හිතන්නේ නැහනේ. එන්නේ මේ වගේ දෙයක් තමයි කිඹුල්ලු තොරගන්න මේන් රීසන් එක. හොඳයි. දැන් මේ මං හිතන්නේ මේ පෙළ ගැස්මත් ඔබ මීට කලින් පුවත්පතකට පුවත්පතේ නම සිලෝන් ද සිලෝන් ටුඩේ කියන එකට ලියපු කතා මාලාවක්.
හැම ඉරිදම කටිනිව වෙච්ච සීරිසකත් තමයි මේ පොතක් දිට තැන් මගත මාසක් තරෙන ලෝංච් කරලා. හොඳයි. ඒ පුවත් පතර දැන් මේක අපි කතාමාලාවක් විදියට මේක ලියවෙනකොට මොන වගේ ප්‍රතිචාරදපට ලැබෙන්? මොකද ඒක පාසලේදී ලැබෙන ප්‍රතිචාරවලට වඩා වෙනස් වෙන්නට පුළුවන්. මොකද ඒක දරුව විතරක් නෙමෙයි ලොකු කුඩා ඕන කෙනෙක් කියවන අවස්ථාවක්. මගේ ඉතින් මගේ මං මේ මට හොඳ මේ මම ලියන්න ප්‍රධාන මේන්ම රීසන් එක තමයි මේ මම උගන්නන ළමයි. ඒගොල්ලෝ තමයි මම ඒගොල්ලන්ගේ හම්බෙන මොටිවේෂන් එකකින් තමයි පළවෙනි පොතත් ලියවුනේ. දෙවැනි එකත් ගොඩාක්ම හම්බෙන්නේ ඉතින් මම උගන්නන ළමයි තමයි කියවලා මේක හොඳයි ඊළඟ වීක් එකේ මොකද්ද වෙන්නේ. එහෙම අර ඒකත් එක්ක තමයි කොච්චර මොන වැඩේ තිබ්බත් කොහොම හරි තර්ස්ඩේ වෙන මේ බ්‍රහස්පතින්ද වෙනකොට මේ ලියන්න අවශ්‍ය වචන 800 ඉවර කරලා ඉලස්ට්‍රේෂන් එකත් මේව කරලා කොහොම හරි යවනවා මොන වැඩේ තිබ්බත්. ඒ කියන්නේ ළමයිගෙන් තියෙන මේක මේන්ලි දන්න අය ගොඩක්ම. හොඳයි. බොහොම ලස්සන චාරූප භාවිත කරලා තියෙනවා මේ මේ අඳපු රූප භාවිත කරලා තියෙනවා මේ මේ කෘතියටත්. දැන් මේ අඳින රූපවල පවා ඔබ යම්කිසි විදිහකින් වෙනසක් කරන්නට හේතුවද? දැන් අපිට මේකේ තේරෙන්නේ නිකන් කිඹුල් යාළු වගේ, එහෙම නැත්නම් කිඹුල් මහත්තුරු වගේ. දැන් අපට නිකන් අර ඔබ කිව්වා වගේ එහෙම දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ මේ රූප ඇඳීමේදී සැලකිලිමත් වුණාද? ඔව්, රූප ඇඳේ මේ පාර මේ මගේ හොඳම යාළුව දෙන්නෙක් ඇඳේ, කපිල් විරාජ් සහ අසංක සඳරුවන් කියලා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසරේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක්. ඉතින් ඕකෙදි මේ භාවිත කරලා තියෙන වර්ණ සහ මේ ඕක මේ සාමාන්‍යයෙන් ගොඩක් පොත්වලට යූස් කරන්නේ මේ වෝටර් කලර්ස්. ඒ කියන්නේ අතින් අඳින රූප ඕකෙදි යූස් කරලා තියෙන්නේ අපි මේ ජොයින් ස්ටික් කරේ කම්පියුටර් එකේ. ඒකයි උතන තියෙන වෙනස. ඉතින් අර මේ කලර්ස් ගොඩක් ලස්සනයි කම්පියුටර් එකේ අඳිනකොට. ඉතින් මම තව පොත් ලියන අය එහෙම බලන් ඉන්නවා නම් මේ ආරාධනා කරනවා මේ මොකද මේ ඉස්සරහට යන්න යන්න මේ ටෙක්නොලොජි එකත් එක්ක මම හිතන්නේ මේ කම්පියුටර් එකෙන් ඉලස්ට්‍රේෂන්ස් අඳින්නේ ගොඩක් ලස්සනට එනවා. අවුට්පුට් එක මේ අතින් අඳිනවට වැඩිය කම්පයා ගන්නව නෙවෙයි මේ නමුත් කාලය සියල්ලම කම්පයා ගන්න මේ ස්පෙෂලි මේ ළමයින්ගේ පොත් වලට ගත්තොත් එම් චිල්ඩ්‍රන්ස් කියන කැටගරි එකට ඔය කලර්ස් එම ගොඩක් ලස්සනයි. ඔය අවුට්පුට් එකම අපි ගත්තා මේ මේ විලියම් සෙඩ් එකේ අතින් ඇඳේ හරිම ලස්සනයි ඒක. නමුත් මේ කිඹුල් වර ඒ වගේම එකක් ගන්නකොට ගොඩක් ලස්සනට එනවා ඒ කම්පියුටර් එකේ. හොඳයි. ඉතින් බොහෝ දේවල් ගැන සැලකිලිමත් වෙලා තියෙනවා මං හිතන්නේ රමිත්. මේකේ මේ නිමාව ගැනත් කතා කරමු. ඒ කියන්නේ සාමාන්‍ය පොතක දැන් ලංකාවේ මුද්‍රණය කරන පොතකට වඩා වෙනස් නිමාවක් මේකේ තියෙනවා. දැන් මේක වැඩිපුරම මං හිතනවා රස විඳින්නේ දරුවෝ. එතකොට ඒ අයට මුලින්ම දැන් අපි පොතක් ගන්න ගියාම පොත් රාක්කක මුලින්ම අපිට ඇහැට වදින දේ තමයි ඉස්සෙල්ලම නිගමනයකට එන්නේ. ඊට පස්සේ තමයි ඒක අරගෙන පෙරලන්නේ. ඊට පස්සේ තමයි ඒක ඇතුලේ මොනවද ලියලා තියෙන්නේ, මොන වගේ කතාවක්ද, ඒක තමන්ට රසයක් තියෙනවද කියලා විඳින්නේ. හැබැයි දැන් මේක අපි එක පාට දැකපු පමණින්ම අපිට නිකන් ඇහැට ප්‍රියයි, හිතට ප්‍රියයි. දැන් එන්න ඒ ගැනත් පොඩ්ඩක් අපි කතා කළොත් ඔකේ ලේඅවුට් එක හැදුවේ ග්‍රේෂන් නිශාන්ත කියලා ඒත් මගේ යාළුවෙක්. ඉතින් ඕක ඕක ලොකු ටීම් එකක් සම්බන්ධ වුණා ඕකට මේ පොතේ ප්‍රූෆ් රීඩ් කරන්න මේ මිස් කිව්වා වගේ මේ ලේඅවුට් එකට ඒ හැම දෙයකටම ලොකු පිරිසක් සම්බන්ධ වුණා. මේ ලේඅවුට් එක හැදුවේ ග්‍රේෂන් නිශාන්ත කියලා හොඳ යාළුවෙක්. එයා තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔතන මං කිව්වර කපිල් විරාජ්, එතකොට මේ අසංක සඳරුවන්, ග්‍රේෂන් අයියා, එතකොට එලිෂා ඔය කට්ටියම තමයි ඉලස්ට්‍රේෂන්ස් වලට සම්බන්ධ වුණා. එතකොට ග්‍රේෂන් අයියා තමයි මේ මේක මේ ඉලස්ට්‍රේෂන් මේ මේ ෆ්‍රන්ට් පේජ් එක ලස්සනට හදලා, බැක් පේජ් එක හදලා, ඔකේ පසල් එකක් තියෙනවා ඒ ටික මේවා කරලා, එතකොට ස්ටිකර් ස්ටික් ගාන්ඩල් මේ අරේන්ජ් කරලා ලේඅවුට් ටික මේවා කරලා දාලා. ඉතින් මේ මිස්ටර් ග්‍රේෂන් නිශාන්ත ටීම් වර්ක් එකක්. හැබැයි අවසානයේදී ලස්සන වැඩක්. හොඳයි. දැන් මේ කතාව පෙළ ගැහෙන්නේ කොහොමද? දැන් අපි පවුලක් විදිහට අපි ජීවත් වෙනකොට අම්මා තාත්තා, අපේ සහෝදර සහෝදරියෝ, ඥාති මිත්‍රාදීන්, ඉතින් එහෙම කතාවක් තියෙනවා. දැන් සත්ත්ව ලෝකයේ තුලත් අපිට නිර්මාණය වෙන දෙයක් තියෙනවා. හැබැයි ඒකත් අපිට පුළුවන් අපේ සජීවී පවුල වගේම, අපේ ගෙදර ඉන්න පවුල වගේම නිර්මාණය කරන්න. හුඟක් වෙලාවට අපි මේ ළමා සාහිත්‍යයේදී අපි දකින්නේ ඒ විදිහට පවුලක් නිර්මාණය වෙනකොට හා පවුල මේ පවුල. දැන් අපිට නිකන් අර අර බොහොම මේ සංවේදී හිතට දැනෙන අපි මේ සමහරවිට ගෘහයේම වාසය කරන සතුන් තමයි ගොඩක් වෙලාවට අපි මේ ළමා නිර්මාණ තුළ දකින්නේ. දැන් කිඹුල් පවුලක් එක්ක, කිඹුල් ගෘහයක් එක්ක, කිඹුල් සමාගමක් එක්ක දරුවෙකුට ජීවත් වෙන්න හදන එකත් වෙනසක්. ඒ කතා පෙළ කොහොමද ගොනු වෙන්නේ කියලා අපි අහමු රමිත්ගෙන්, විරාමයක් අරගෙන.
හොඳයි විරාමෙන් පසුව කතා කරන පොත් එක්ක අපි අලිත් සම්බන්ධ වෙනවා ද විල්බරෝස් මඩ් මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ රමිත් දීරසේකර සමග රමිත් මේ කොහොමද මේ කිඹුල් පවුල මේ කිඹුල් සමාගම හැදෙන්නේ සහ කොහොමද මේ කතා පෙළ දිවෙන්නේ කිඹුල් පවුලේ ඉන්නවා මිස්ටර් විල්බරෝ කියන්නේ ඇලෙක්ස් විල්බරෝ ප්‍රධාන චරිතයේ එයාගේ තාත්තා ඊට පස්සේ මිසිස් විල්බරෝ අම්මා ග්‍රෑන්ඩ්පා විල්බරෝ සීයා ආචි ඉන්නවා මේ ඇලෙක්ස් ජේසන් කියලගෙන් හොඳම යාළුවෝ දෙන්න ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ සීයත් එක ගොඩක් කිට්ටුයි සීයත් කිඹුලෙක් සීයාගේ ගොඩ මේ අමුතු කැරක්ට එකක් තියෙන්නේ ඒ කියන්නේ කොයි වෙලාවෙත් එයාගේ අතීතයේ වෙච්ච දේවල් ගැන කතා කරන මෙන්න මෙහෙමයි අපි ස්කෝලේ යන කාලේ මෙන්න මෙහෙමයි මමත් මත්ස්ටික් සෙල්ලම් කරා මම නම් අපේ ටීම් එකේ හොඳම කැම්මම් මේ හොඳ හොඳම ප්ලේයර් අපි ස්කෝල යන කාලේ නම් ඕගොල්ලෝ වගේ නෙවෙයි මත්ස්ටික් හොඳට සෙල්ලම් කරනවා අර ඒ වගේ කැරක්ටයක් තමයි සීය කියලා කියන්නේ. ඉතින් එයා නම ඉන්න ඕකේ තව මේ ෆූසල් බර්ග් කියලා මේ සත්තු ඕකේල මත්ස්ටික් මැට්ස් එකක් ඒගොල්ලන්ගේ ෆැට් බ්ලැක් මඩ්ස් කියලා ඉන්නවා හොඳම ටීම් එක ලීග් එකේ ෆැට් බ්ලැක් මඩ්ස්. ඉතින් ෆැට් බ්ලැක් මඩ්ස්ලා තමයි මේගොල්ලන්ගේ සීයාගේත් ආසම ටීම් එක. ඒක ඒ වගේ මේගොල්ලොත් සපෝට් කරන්නේ ෆැට් බ්ලැක් මඩ්ස්ලාට. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි හොඳම ටීම් එක. ඉතින් ඔය ෆේන්නේ ඒගොල්ලෝ මේගොල්ලෝ කවදාකවත් මැච් එකක් බලන්න කියලා නෑ මොකද මේ දෙන්න පොඩි කිඹුල්ලු දෙන්නේ ඇලෙක්ස් ඇන් ජේසන් පළවෙනි පාට මේ සීයා කියනවා එනවා නැගිටින්න අපි එනම් යම් මැච් එක බලන්න කියලා ඊට පස්සේ පෝස්ටර් එකකුත් මේවා කරගෙන යනවා මැච් එක බලන්න හොඳයි දැන් මේ විදිහට කතාව දිවෙනවා නේද අපිට මේ මේ කතාව ඇතුළත දැන් අපිට මේක ආරෝපණය කරගන්න පුළුවන් අපේ පවුල් ජීවිතය තුළ අපේ දරුවෝ එහෙම නැත්නම් අපේ දැන් ගත්තොත් නංගිලා මල්ලිලා මේ මේ විදිහට අපිට ආරෝපණය කරන්න පුළුවන් මේකෙදි අපිට සමාජයට දෙන්න පුළුවන් යම් පණිවිඩයක් ඔබ හිතුවද ඔබ ගුරුවරේ ඔව් මම කලින් එකේ මම කිව්වා මම හිතන්නේ මේ ඔය ප්‍රශ්නෙට මම දීපු උත්තරේ තමයි මේ දඟ කරන්න නමුත් මේ දඟ කරන එකෙන් මේ තව කෙනෙක්ට හානියක් වෙන්නේ නැති වෙන දඟ කරන්න කියලා මේකේ මම කතා කරන්නේ කයින්නස් ගැන චැප්ටර් එකට කියමිනවා කරලා තිනවා මේ කයින්නස් ද බෙස්ට් මෙඩිසින් කියලා ඒ කියන්නේ මේ කයින්නස් කියලා කියන්නේ කරුණාවන්තකම ඉතින් මම හිතන විදියට ගොඩක් හොඳ ක්වොලිටිස් තියෙනවා මිනිස්සුන්ට ඒ වුණාට මම හිතන විදියට මේ කයින්නස් තමයි තියෙන වැදගත්ම ක්වොලිටි එක. මම ළමයිට හැමදාම කියන්නේ තමන්ට මොන දේ කියන්නේ මොන හොඳ අනිත් ක්වොලිටිස් තියෙන අවශ්‍යයි. නමුත් එක එක වැදගත්ම ක්වොලිටි එක තමයි කයින්නස්. හොඳයි මේ කරුණාවන්තකම තුළ අපිට හුඟක් දේවල් මම හිතනවා අපේ ජීවිතේ ළඟා කරගන්නත් පුළුවන්කම තියෙනවා. මොකද මම විශ්වාස කරන්නේ දැන් තමන් දෙයක් කරොත් තමන්ට කරන්න හොඳ හෝ නරක අනිත් පැත්තට තමන්ට ලැබෙනවා හොඳයි ඉතින් ඒ ඒ විශාල ආදර්ශයත් සපයලා තමයි රමිත් මේ කෘතිය නිර්මාණය කරන්නේ මේකත් එක්ක මොකද පත්තරයකට තියෙන සම්බන්ධතාවය මේකත් එක්ක මේක සිලෝන් ටුඩේකට මම ලියපු හොඳයි නමුත් ඔබ දැන් තවත් වැඩකට අත ගහලා තියෙනවා මේ වෙනකොට ඔව් තවත් වැඩ කිහිපයකට අත ගහලා තියෙනවා මම හිතන්නේ දෙරණේ ද සන්ඩේ මේ සන්ඩේ මෝර්නින් එකට මිසිස් කුසුමාන්ජලීලත් එක්ක මේ ටීම් අප් වෙලා අපි කරනවා මේ ඇඩ්වෙන්චර්ස් විත් කැප්ටන් ජැක් කියලා කොමික් එකක් මම දැන් ෆස්ට් ටයිම් ලංකාවේ වගේ වැඩක් කරන්නේ මේ කොමික්ස් කියලා කියන්නේ ටින්ටින් ඇස්ටරික්ස් මේ සූරපප්පා අර මේ ඒ වගේ මේ ෆස්ට් ටයිම් අපි මේ අපි අපි තියා මායා සංගයි අපි කට්ටිය මේ එකහු වෙලා මේ කොමික් එකක් කරනවා ලංකාවේ ළමයින්ට ෆස්ට් ටයිම් ඉතින් මේවල අපි කරන්නේ කියන්නේ මම මේ කරන දේ තමයි මම ගිය පාරම් මම කිව්වා මම කවදා හරි දවසක මම මෙහෙන් ලංකාවෙන් ගියොත් හරි මම රිටයර් වුණොත් හරි මම කොච්චර කලින් දීත් නැද්ද දන්නේ නැහැ. ඉතින් මම ගියාට පස්සේ මගේ ආදර්ශයට අරගෙන කවුරු හරි මගෙන් පස්සේ ඕත කෙනෙක් ඇවිල්ලා මට වැඩි දැන් ලංකාවේ කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් ඒකයි මම මේ මේක එකක් මේ Sunday morning එක කරන කොමික් එක. ඒක පොඩි විශේෂත්වයක්ත් තියෙනවා. ලොකු විශේෂත්වයක් තියෙනවා. මේ මොකද මේ ගාෆීල් ලෝක ප්‍රසිද්ධ කොමික්ස් එකක්වත් මේ මේ වලින් කරපුවා නෙවෙයි මේ කම්පියුටර් එකෙන් කරපුවා නෙවෙයි සූරපප්පලත් ඇවිල්ලා ගොඩ මේ ඇස්ටරික්ස් එහෙම ඇවිල්ලා ගොඩක් කල ඉතින් ඒවත් ගොඩක් මේ අතින් ඇඳපු චිත්‍ර කතා ඉතින් මේ මේක තමයි මේක මේ ලෝකේ තියෙනවා ලෝකේ නැත්තේ නැහැ මේ ලංකාවේ ෆස්ට් ටයිම් මේවා කරන්නේ මේ මේ කම්පියුටර් ත්‍රූ මේ චිත්‍ර කතාවක් කලර්ස් එක්ක ඉලස්ට්‍රේෂන්ස් එක්ක මේ කරන්නේ ඇඩ්වෙන්චර්ස් විත් කැප්ටන් ජැක් කියලා හොඳයි අපේම පුවත්පතට සම්බන්ධ වෙලා තමයි රමිත් තවත් වෙනස් විදිහේ වැඩක් කරන්නේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී රමිත් ඔබට එක ගැනත් මේ පුංචි මතක් කිරීමක් කරනවා. කමක් නැත්.
හොඳයි අවස්ථාව දෙනවා. ඒ වගේම මේ මගේ කතන්දර කියවන කියවන අයට සමහරවිට පත්තර එහෙම ගන්න අවස්ථාවන් මේ නැති වෙනවා, සමහරවිට පොත් නැති වෙනවා. ඉතින් මේ අපි 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 කට්ටියත් එක්ක එක්කව වෙලා මේ එකක් තමයි ඕකේ කාටුන් එක අපි උත්සාහ කරනවා හදන්න. මේ ඒක ඕකේ තියෙනවා කාටුන් කැරක්ටර්ස් ටික ඔක්කොම පිටිපස්සට දාලා ඔතින් කාටුන් එකේ කැරක්ටර්ස් ටික. ඒ කැරක්ටර්ස් වෙනස් අර කැරක්ටර්ස් වලට වැඩිය මොකද මේ ඔය කම්පියුටර් එකේ දලෝ කරලා මේ වෙනස් වෙනස් විදිහට මේ කරලා තියෙන්නේ. ඉතින් මේ ඕකේ කැරක්ටර්ස් ටික කරලා අපි මේ උත්සාහ කරනවා පොඩි ඇනිමේෂන් එකක් කරගෙන යන්න මේ පළවෙනි එපිසෝඩ් එක. ඒත් එක්කම මතක් කරනවා මං කිව්වත් වගේ මේ මගේ බුක්ස් ගන්න මිලදී ගන්න බැරි අයට කවුරු හරි ඉන්නවා නම් එහෙම අපි හදලා තියෙනවා ඇප් එකක් නවල් නෙක්ස්ට් කියලා NOVELNEXT නවල් නෙක්ස්ට් කියලා ඇප් ස්ටෝර් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකක් තියෙනවා Google නවල් NOVEL නවල් NEXT නවල් නෙක්ස්ට් කියලා ගහුවොත් මෙයා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ තියෙන එක තමයි මගේ ස්ටෝරිස් කියවන්න පුළුවන්. ඊළඟට අපි නෙක්ස්ට් ස්ටෙප් එක හැටියට අපි කරන්න යන්නේ ලියන් ළමයි ඉන්නවනේ. ඒ ලියන් ළමයින්ට අපි අවස්ථාව දෙනවා ප්‍රොෆයිල් එක හදලා. සල්ලි ගන්න නැහැ මගේ මේ කතන්දර කියවන්න සල්ලි ගන්න නැහැ. මේ සේවයක් හැටියට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල්ස් අප්ලෝඩ් කරන්න. දවස දවසට හැමදාම හවසට ඇවිල්ලා මිස් කියවනවා නම් එහෙම ඇප් එක ඕපන් කරලා මිස් මාසයින මගේ කතාවක් කියවන්න මං අලුතෙන් මොකද්ද දාලා තියෙන්නේ කියලා බලලා කියවන්න පුළුවන්. ඒ වගේ දැන් අර අපි හැම වෙලාවෙම හිතන්නේ ඊළඟ ජෙනරේෂන් එකට කොහොමද රයිටින් කියන එක දෙන්නේ කියලා. හොඳයි හොඳයි. වැඩ ගොඩක් කරනවා සහ අනාගතයටත් අර දරුවන්ට උගන්වනවට අමතරව මම හිතන්නේ සාහිත්‍ය පැත්තෙත් ලොකු මෙහෙවරක් කරනවා රමිත්. ඔබ ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබට අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් රමිත් දීරසේකරට සමුදෙන ගමන් අපි කතා කරන පොත් වැඩසටහනින් අදට සමුගෙන යනවා. සුබ දවසක්.